සද්ධර්ම සාගරය අමා සදහම් සයුරේ සිහිල් දියෙන් සුවපත් වන්නට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ අනන්ත ආශිර්වාද බලයෙන් පින්වන්ත ඔබ සෑම දිනාටම නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ අභිවර්ධනේ වේවා සදහෙති වාසනාවන්ත පින්වත්නි අද දවසෙත් අපි මෙසේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සද්ධර්ම සාගරේ නෙමති උතුම් වූ සදහම් කතිකාවත මේ තුල්ලෝක ධාතුව තුල ධර්මයේ තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ एवतुम धर्मय श्रवणे किरीम एवतुम धर्म मार्गे तुल गमन किरीम अपलभू भाग्या इतिन अददवसत मे सद्धर्म सागरे सदहम कतिकावत पोषणे करन्नट उबाप हम दिनाटम धर्मय देशना करन्नट වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපි තාමත්ම ගෞරවයෙන් බෞද්ධා නාලිකාව වෙනුවෙනුත් සදැහැති ඔබ වෙනුවෙනුත් පිළිගනු ලබනවා අද දවසේ මේ උතුම් සදහම් කතිකාවතෙහි දායකත්වයේ දරමින් මුළු ලෝකෙටම ධර්ම දානමය පින්කම සිදු කරගන්නේ ලෝකෙටම ධර්මයේ දන් දෙමින් ඒ උතුම් පින්කම සිදු කරගන්නේ නොම්බර 16 සුධර්මන් මාවත पिटकोट्ते पदिंची रूपावीररत्न महात्म्य जनकवीररत्न महात्मा लक्माली वीररत्न महात्म्य सितुली दिनादी मिनिपिरियन कियन सदहति सत्पुरुष पिरिस विसिनुई ए दायकत्वे दरन सदहतियंट तेरुवन्गे अनंत आशीर्वाद बलयेन निदुक निरोगी सुव दीर्घायुष लभेवा तव तवत् मेवनि श्रेष्ठ उतुम्मु पुण्य धर्मयन् सिदु करन्नट अवसि सियलु पहसु विहरण सलसेवा कियला अपि पलमुव आशीर्वाद करनवा इतिन अपे मे सूदानम सद्धर्म सागरे नमति उतुम सदहम कतिकावत मेसे आरंभ करीमट अवसरय स्वामीन वहन्से ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සතු නවරහාදී බුදුගුණ බලයෙන්ද සද්ධර්ම රත්නය සතු සය මහා සදහම් ගුණ බලයෙන්ද ආර්ය මහා සංඝ රත්නය තුල පවතින නව මහා සංඝ ගුණ බලයෙන්ද සෑම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා කියලා පළමුවෙන්ම සුභාසින්සනය සිදු කරනු ලබනවා වැඩසටහන මෙහෙවන රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක පූජනීය මීපාගම සංඝරතන ස්වාමීන් වහන්සේගෙන්ද ලංකාවාසී ලෝකවාසී පරම පූජනීය වන්දනීය महा संगरत्नेंद अवसराय वासनावंत कारुणिक सत्पुरुष पिन्वत्नी सैम सतियकम अंगहरुवादा उदयसन ओबट बौद्ध्या टीवी एकें रूपवाहिनियें दकिन्नट लबेन असन्नट लबेन सद्धर्म सागरे वेडसटहनाई අදත් මෙලෙසින් ආරම්භ වෙන්නේ මේ සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි
අද දායකත්වය දරමින් කටයුතු කරන්නේ නොම්බර 16 සුධර්මන් මාවත පිටකෝට්ටේ ලිපිණයෙහි පදිංචි රූපා වීරරත්න මහත්මිය ජනක වීරරත්න එතුමියගේ පුතණුවන් ඒ වගේම ලක්මාලි වීරරත්න ලේලිය සිතුලි සහ දිනාදි කියන මිනිබිරියන් අද මේ පින්කමේ දායකත්වය දරමින් කටයුතු කරනු ලබනවා ඒ පින්වන්ත පිරිස මේ අවස්ථාවේ සිදු කරන්නේ උදාර වූ මහානීය වූ පුණ්‍ය ධර්මයක් ඒ ගැන හිතලා සතුටු වෙන්න නිවන් දකිනා තුරා සසර වසනා තුරා අනන්ත සැනසීම අනන්ත යහපත අනන්ත සෞභාග්‍ය උදා කරන නිවනට උපකාර වෙන මහා පින්කමක් අද අපේ ජීවිතයට එකතු වෙනවා කියලා හිතලා ලොකු සතුටක් සැනසීමක් හිත තුල ඇති කරගන්න අද සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි අපිට නියමිත වෙලා තියෙන්නේ විඩූඩබ රාජකුමාරයාගේ කතාව පිළිබඳවයි. ඉතින් විඩූඩබ රාජකුමාරයා පිළිබඳ දීර්ඝ කතාවක් තිබෙනවා. එසේ වුවත් අපි ඒ කතාව යම් තරමකට කෙටියෙන් සඳහන් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. හැම කෙනෙක්ම දන්නවා කොසල් මහා රජතුමා බුදුරජාණන් වහන්සේ සමග බොහෝම හිතයි සීව කටයුතු කළ කෙනෙක්. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතයේ වැඩිපුරම වැඩ සිටියෙත් කොසල් රජතුමාගේ රාජධානිය කෝසල රාජධානිය කෝසල රාජධානී අගනුවර සැවැත්නුවර ඒ සැවැත්නුවර ජේතවනාරාමෙත් පූර්වාරාමෙත් තමයි බුදුරජාණන් වහන්සේ වැඩිපුරම වැඩ ඉඳලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සමග කොයි තරම් හිතවත් වුණාද කියනවනම් කොසල් රජතුමාට උවමනා වුණා බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් බවට පත් වෙන්න. ශාක්‍ය වංශය සමග නෑදෑයකමක් ඇති කරගන්නට. ඉතින් කොසල් රජතුමා එයට පිළියමක් විදිහට ශාක්‍ය වංශයෙන් ඉල්ලීමක් කළා මට භාර්යාවක් ලබා දෙන්න සරණ පාවා ගන්න කුමාරිකාවක් ලබා දෙන්න කියලා. හැබැයි ශාක්‍ය වංශිකයෝ කැමති නෑ කොසල් රජතුමාට ශාක්‍ය වංශික රාජකුමාරිකාවක් දෙන්න. නමුත් කොසල් රජතුමා තරහ කරගෙනත් බෑ. ශාක්‍ය රජ කෙනෙක් හිටිය මහානාම ශාක්‍ය රජතුමා. එතුමාට දාව දාසියගේ දාසියකගේ කුසෙන් උපන් දියණියක් හිටියා. ඉතින් මෙන්න මේ දියණිය ලබා දුන්නා සරණ පාවා ගන්න කියලා. හැබැයි කොසල් රජතුමාට කියලා දුන්නේ මේ රාජ බිසවක් කියලා, නැත්නම් රාජකුමාරිකාවක් කියලා රවට්ටලා. කෙසේ නමුත් මේ ශාක්‍ය වංශික කුමාරිකාවට ඉපදුනා දරුවෙක්, ඒ දරුව තමයි පසු කලෙක විඩූඩබ කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ දරුව පස්සේ කාලෙ දැනගන්නවා තමන් ශාක්‍ය වංශිකයෙක් නොවන බව. දැනගෙන පිය රජතුමාගේ අභාවයෙන් පස්සේ කල්පනා කළා මේ ශාක්‍ය වංශය සම්පූර්ණයෙන්ම විනාශ කරලම දාන්නට ඕනි, නැත්තටම නැති කරලා දාන්න ඕනි, සමූල්හ ඝාතනයකට ලක් කරන්නට ඕනි කියලා. එහෙම කල්පනා කරලා විඩූඩබ රජතුමා ශාක්‍යයන් කෙරෙහි තියෙන වෛරය නිසාම විශාල සේනාවක් එකරාසි කරගත්තා. ශාක්‍යයන් එක්ක යුද වදින්නට විශාල සේනාවක් කරගෙන ශාක්‍යයන් වනසන්නට කිඹුල්වත් නුවරට ගමන් කරනවා.
එදා දවසේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයෙහි ලෝකය දෙස බලනවා. අද මම පිහිට වෙන්නේ කාටද කියලා බුදුරජාණන් වහන්සේට දකින්නට ලැබුණ ශාක්‍ය වංශිකයන්ට සිදුවෙන මේ මහා විනාශය දකින්නට ලැබිලා නෑදෑයන්ට සංග්‍රහ කිරීම වටිනවා කියලා හිතලා පෙරවරු කාලයෙහි දානය වළඳලා ගන්ධ කුටියට වැඩම කරලා ස්වල්ප වෙලාවක් සැතපිලා ඉන්පසු අහසින් වැඩම කළා කිඹුල්වත් නුවර සීමාවට පටන් ගන්න සීමාවට. දැන් විදුඩබ රාජකුමාරයාට අයිති රාජ්‍ය සීමාවයි මේ සීමා දෙකක් එක තැනකින් සීමාව වෙන් වෙන තැනක් තියෙනවනේ. විදුඩබ කුමාරයාට අයිති පැත්තේ ලොකු නුග ගහක් තියෙනවා හෙවන තියෙන. ඒ සීමාවෙන් එහා පැත් එතනම ළඟ හෙවන නැති පුංචි ගහක් තියෙන ගොඩාක් කව්ව දවසක්. බුදුරජාන් වහන්සේ සීමාවෙන් කිඹුල්වත් නුවර පැත්තේ සෙවන අඩු ගහ ළඟ වාඩි වුණා. වාඩි වෙලා වැඩ සිටිනවා. විදුඩබ කුමාරයා දැන් විශාල සේනාවත් එක්ක ආවා. ඇවිල්ලා බුදුරජාන් වහන්සේ සෙවන අඩු තුනී ගසක් යට, තුනී ගසක් යට කියන්නේ හොඳට අතුපතර නැති කොළ නැති ඒ ගහ යටට හරියට හෙවන වැටෙන්නේ නැති ගහක් ළඟ වාඩි වෙලා ඉන්නවා දැක්කා. දැකලා ඇහුවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මෙතන විශාල නුග ගහක් තියෙනවා, හොඳට හෙවන තියෙනවා. ඇයි ඔබ වහන්සේ මේ නුග ගහ ළඟ වාඩි වෙලා ඉන්නේ නැතුව මේ තුනී හෙවන තියෙන ගහක් ළඟ හරියට හෙවන නැති අවුවත් තැටෙන තැනක මේ වාඩි වෙලා ඉන්නේ ඇයි, වැඩ සිටින්නේ ඇයි කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඒ අවස්ථාවේදී, මහරජතුමනි, නෑයන්ගේ සෙවනස්සිසිල් කියලා. එවගේ උන්වහන්සේ කිව්ව බව කවුරුත්ම දන්න ප්‍රසිද්ධ තව කියමනක් තියෙනවා මේ ග්‍රන්ථයක ඇතුළත් නෑ. ඒ තමයි උන්වහන්සේ කියනවා, මහරජතුමනි, කිඹුල්වතින් හමන සුළඟ පවා මට සැපතකි කියලා. ඉතින් රජතුමාගේ පැත්තේ තමයි අර නුග ගහ තියෙන්නේ. ඒකයි ඒ පැත්තේ වාඩි වෙන්නේ නැතුව අනිත් පැත්තේ වාඩි වුණේ. ඒ අවස්ථාවේ විදුඩබ රජතුමා දැනගත්තා තථාගතයන් වහන්සේ ඥාතීන් බේරගන්නටයි පැමිණිලා තිබෙන්නේ කියලා වන්දනා කරලා සේනාව අරගෙන ආපහු හැරිලා ගියා. දෙවනි දවසෙත් තව දවසක, එදා පහුවෙනිදාම නෙවෙයි, තව දවසකත් යුද සේනාව අරගෙන එනවා. එදත් බුදුරජාන් වහන්සේම වාඩි වෙලා හිටියා. එදත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නික්මිලා ගියා. යුද්ධයට ගියේ නැහැ. තුන්වෙනි දවසෙත් එහෙම වුණා. හතරවෙනි දවසටත් මේ විදුඩබ රාජකුමාර විශාල සේනාව සමග යුද්ධයට යන්න ශාක්‍යයන් වනසන්න යන්න පිටත් වුණා. හැබැයි බුදුරජාන් වහන්සේ බැලුවා මේ මහ විශාල අකුසල කර්මයක් ශාක්‍යයන්ගේ. පෙර ජීවිතේ මේ පිරිස ගංගාවක මසුන් මරලා තියෙනවා. මේ ගංගාවක මසුන් මරන්න මේ ගඟේ වතුරට විස එකතු කළා. මාළු මත් වෙලා උඩ මතු වෙන විදිහට, නැත්තම් මැරිලා උඩ මතු වෙන විදිහට විස එකතු කළා. ඒ වගේම ගංගාවට විස සහිත වෙඩි දැම්මා. කියන්නේ පුපුරණ ද්‍රව්‍ය දැම්මා. පුපුරණ ද්‍රව්‍ය දැම්මහම සමහර මාළුන්ගේ කන් අඩිය ආදිය පැලිලා උන් උඩ මතු වෙනවා. සමහර අය සිහිය නැතු උඩ මතු වෙනවා. අන්න සමහර අය මැරිලම උඩ මතු වෙනවා. ඊට පස්සේ ලොකු මාළු ප්‍රමාණයක් කල්ල ගන්නට පුළුවනි. අදත් ඔය සමහර පෞකාර අසත්පුරුෂයන් ඔය පුපුරණ ද්‍රව්‍ය දානවා ගංගාවලට මාළු අල්ලා ගැනීම සඳහා. ඒ විදිහට විශාල මාළු අල්ලා ගැනීම සිදු කරනවා.
මෙන්න මේ ක්‍රියාව කරලා තියෙනවා පෙර ජීවිතයක මේ ශාක්‍යයන්ගෙන් මේ ශාක්‍යයන් එකතු වෙලා විශාල පිරිස් වශයෙන් එකතු වෙලා මේ පාප කර්මය තමයි මේ දැන් විපාක දෙන්නට යන්නේ කර්ම විපාකයක් වළක්වන්න ලෞතුරා බුදු කෙනෙකුටත් බැහැනේ කියලා උන්වහන්සේදා වැඩම කරන්නේ නැතුව හිටියා ඒ අවස්ථාවේ දැන් විදුඩබ කිඹුල්වත් නුවරට පැමිණිය සේනාව සමග සේනාව ටනකලා මහා නාම ශාක්‍යයා මරන්න එපා යා මගේ මුත්තණුවන් මුත්තණුවන් කියන්නේ අම්මගේ තාත්තා මරන්න එපා ඒක නිසා මගේ සීයා කෙනෙක් වෙනවා මහා නාම රජතුමා යටතේ ඉන්න ශාක්‍ය වංශිකයෝ මරන්නත් එපා මුත්තණුවන්ගේ නෑදෑ පරපුර මුත්තණුවන් යට තියෙන සේවක සේවිකාව එයාගේ ගෙදර වැඩ කරන අය හිතවත් අය ඒ අය මරන්නත් එපා මුත්තණුවන් මගේ සීයාව තනි වෙනවා හිමුණොත් ඒ හැර හැම කෙනෙක්ම මරන්න කියලා ප්‍රකාශ කරන්නට යෙදුණා දැන් ශාක්‍ය වංශිකයෝ කවදාවත්ම ප්‍රාණඝාතය කරන්නේ නැහැ ශාක්‍ය වංශිකයන් තුල තියෙනවා විශේෂිත ගුණ ඒ විශේෂිත ගුණ අතර එක් දෙයක් තමයි සියලුම ශාක්‍ය වංශිකයෝ ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කරනවා ඉතින් ශාක්‍ය වංශිකයෝ කල්පනා කළා අපි කොහොමද දැන් විදුඩබ රාජකුමාරයත් එක්ක සටන් කරන්නේ අපි ප්‍රාණඝාත කරන්නේ නැහනේ ශාක්‍ය වංශිකයෝ කතා කරගත්ත අපි ප්‍රාණඝාත කළේ නැති වුණාට දුනු සිල්ප අපි හොඳට දන්නවා දුන්නෙන් විදින්න හොඳට දන්නවා අපි දුනු සිල්ප දක්වමු කවුරුත් මරන්නේ අපි හැකියාවන් පෙන්නනවා හෙට මෙහෙට විදලා එතකොට ඒ අය බය වෙලා හිටන් යයි යන්න මේ උපක්‍රමශීලී වෙමු කියලා ප්‍රකාශ කළා කතා කරගත්තා කතා කරගෙන මේ පිරිස එකතු වෙලා දැන් දුනු සිල්ප දක්වන අර එනකොට ඒ අයට විද්දා හැබැයි විද්දර සමහර ඒවා ඇහැ ළඟින් යනවා ඇඟේ වදින්නේ කන ළඟින්මත් යනවා ඇඟේ වදින්නේ තොල් දෙක ළඟිනුත් යනවා ඇඟේ වදින්නේ නැතුව ඊට පස්සේ විදුඩබට හොඳටම කේන්ති ගිහිල්ලා කිව්වා උඹලා කියන්නේ උඹලා ශාක්‍යෝ කියලානේ ශාක්‍යෝ ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලානේ ලොකුවට කියන්නේ ඒ වුණාට ප්‍රාණඝාතය නෙවෙයිද ඔය කරන්නේ කියලා ඇහුවා අනේ නැහැ මහරජතුමනි ශාක්‍යෝ ප්‍රාණඝාතය කරන්නේ ඔබේ කවුරුවත්ම මරණයටපත් කළේ නැහැ අපි බොරු කියනවා කියලා හිතෙනවා නම් පිරිස ගණන් කරලා බලන්න සේනාව ගණන් කරලා බලන්න කියලා කිව්වා සේනාව ගණන් කරලා බැලුවා එක්කෙනෙක්වත්ම අඩු නැහැ ඒකෙන් දැනගත්ත ශාක්‍යෝ ප්‍රාණඝාතය කළා නැහැ කියලා එදා සටන తాවකාලිකව නැවැත්තුවා නවත්තල හිටන් ඊට පස්සේ නැවත පැමිණිලා ආයෙත් පටන් ගත්ත සටන් කරන්න. ඉතින් මහා නාම ශාක්‍යයට අයිති කවුරුත් මැරුවේ නැහැ. අනික් ශාක්‍යයන්ව විනාශ කළා සමහර ශාක්‍යෝ තන බිස්ස අල්ලගෙන හිටියා. ඒ අයගෙන් අහනවා උඹලා ශාක්‍යෝද කියලා. විදුඩබ රාජකුමාරයාගේ රාජපුරුෂයෝ ඇවිල්ලා ඒ අවස්ථාවේ ශාක්‍ය බොරු කියන්නෙම නැති පිරිසක් බොරු කියන්නේ නැති නිසා කියනවා මේ ශාක නෙමෙයි මේ තනකොළ කියලා තනකොළ ශාක කියලා ඒ කාලේ අදහස් කරන ලොකු ගස්වලට මේ ශාක නෙමෙයි තනකොළනේ කියලා කිව්වා සමහර අය උණ ගස් අල්ලගෙන ඉන්නවා බයේ උණ ගස් ළඟට වෙලා හැංගිලා උණ ගස් අල්ලගෙන ඉන්නවා උඹලා ශාක්‍යෝද කියලා ඇහුවාම මේ ශාක නෙමෙයි උණනේ කියලා ප්‍රකාශ කළා හැබැයි එහෙම කිව්වට මරණ එක නැවැත්තුවේ නෑ ඔක්කොම ශාක්‍යෝ ටික විනාශම කරලා දැම්මා ඝාතනය කරලා දැම්මා මුළු කිඹුල් වතම ලේවිලක් බවට පත් කරන්නට යෙදුනා මහා නාම ශාක්‍ය රජතුමයි එතුමාගේ පිරිසයි දාස දාසීන් ටිකයි එයාගේ මිත්‍රයෝ ටිකයි විතරයි බේරීමට පත් උනේ ඉතින් විදුඩබ රාජකුමාරයා මහා නාම ශාක්‍යයා කැඳෙව්වා පසුවදා උදෑසන
कैम खो निखिल हितागन साक्यो खवदावत दासयन समग एक मेसे एकट वाडिवेल कैम खाने एक त्यागे थे चारित्र महानाम साक्य सोतापन्न खेने तेरुवन शरण गिय खेने एवनाट तमंगे वरिगये तीयन चारित्र तीयन वाणी एव खड़करण्यने देख गुडक वेदगद्यक धरमे दनगण कुट समहरय समहर समाज तीयन चारित्र वारित्र सांस्कृतिय विवेचनयट पत्करणवा एवा प्रतिक्षेपकरणवा एवा निंदावट अपहासयट अपकीर्तियट लक्करणवा नमुत्तिसे नोकलयुतु एकट हुंदमुदाहरणया मे महानाम साक्य रजतुमाम तमंगे पारंपरिक वरिगये एन चारित्रे साक्य वंशयेन चारित्रय खडकलेन खडकरन्ने नतुव एतन वेवाक तियेनवा वेवाकने पोकुनक तियेनवा किव्वा पुतनुवनि मम पोकुनट गिहिल्ला नागनेन्नन टिकक वेहेसाय होंदाई मुत्तनुवनि दियनागनेन्न किव्वा मे रजतुमा तमंग दिग कोंडेयक तियेन्ने बेंदला मे कोंडे लिहुवा कोंडे लिहला हितं ककुल नमला ककुल उस्सल अरगेन ककुले महापोटेंगिली वल बेंदा मे कोंडे बेंदल हेम पोकुनट पेरलुना एतो पीनंड बेने ककुल दिग हरिंड बेने पोकुनट पेरलुना ए कियान्ने यट गिहिल्ले हेम्मम मेरेनवा मे विडूड बत् एक्क कैम कनवट वडा होंदाय खंड गिय नत्तं कोहुमत् मावत् मरणवा इतिं एक निसा मेरुं कनवटत् वडा होंदाय कियला पोकुनट ए विदिहट पेरलीगन गिया हबै एतुमा महा पिंवंत केनेक् निसा महा गुण संपन्न केनेक् निसा नाग भवनट दनुन लोकु कंपनयक् एवलावे नागराजयेक् पेमिनिला हितं ना रजतुमा पेमिनिला तमंगे पेन गोबय मत हिंदवागेन मे रजतुमाव नाग भवनट एक्कगेन गिया एहि वसर 12क् पहसु विहरण सलसा दुन्न बव मे दम पदट्ट कथा विसंधान वेला तीनवा विडूडब कुमारयात् बलं हिटिया मुत्तनुवन् नेन पाटक् ने या पेनला गिया वेन्नट ऐति कियला आपहु हेरिला यन्नट गिया यन गमनेदि मे युद्ध करन पिरिस युद्धट आपु मे पिरिस अचिरवती गंगावे देपत्तक निदागन सिटेक एक तन देखक निदागत्त मे पिरिस इति मे निदागन इन्नकोट मे आय अतर इन्नो मे पौ करगत्त अय पौ नोकरपु अयत् इन्नवा मे ओक्कोम मेहेम निदागन इन्नकोट महा विशाल वैसाक वेहल यदा रात्रियेहि मे हेम दिनावम गंगावे गहगन गिहिल्ला महा मुहुंदटम गसागन गिया महा मुहुंदेदि ताल मसुंट एवगेम मोरुंट कैस्बेवंट तवत् नोयेक् मस्यंट आहार बवट पत्तुना मे विडूडवेतुलु सेनाव मे पिलिबंदव कथा वेनवा भिक्षून वहन्सेला साक्यंट अवियायुधवलिं पहर दीला मरणयट पत्करण एक सुदुसुने साक्यो कावुरुवत् मरण्यति प्राणघातेन वेन् वेच्च पिरिसाक् एक वेरदि क्रियावक् नेद कियला कथिका वेनवा ओय अतरतुर दमसभा मण्डपेट वेडम कल सर्वज्ञयन् वहन्से महानिनि ए साक्यन् पेरकरण लदा कुशलयक् निसाम लबुना कुशल विपाकयक् कियला पहेदिलि करमिन् बहुम लस्सन गातावक् देशना कला अर्थ संपन्न गातावक् पुप्पानि हेव पचिनन्तं व्यासत्त मनसं नरं सुत्तं गामं महो घोव मच्चु आदाय गच्छति बहुम लस्सन गातावक् पुप्पानि हेव पचिनन्तं व्यासत्त मनसं नरं
සුත්තං ගාමං මහෝ ගෝව මච්චු ආදාය ගච්ඡති පුප්පානි හේව පචිනන්තං කියලා කියන්නේ මල් කඩා රැස් කරන කෙනෙක් වගේ බ්‍යාසත්ත මනසං නරං බ්‍යාසත්ත මනසං නරං කියන්නේ පස්කම් සැපයට තදින් ඇලිච්ච සත්වයා මිනිසා සුත්තං ගාමං මහෝ ගෝව මහා ජලකඳක් ඇවිල්ලා නිදාගෙන සිටින ගම්මානයක් පිටින්ම එකන මිනිස්සු රෑ නින්දට ගියාට පස්සේ මහා ජලකඳක් ඇවිල්ලා ඒ මුළු ගමම ගඟට ගහගෙන ගිහිල්ලා ගඟෙන් මුහුදට ගහගෙන ගිහිල්ලා මුහුදෙන් මුහුදෙදි සත්තුන්ට ආහාර වෙනවා වගේ මච්චු ආදාය ගච්ඡති අන්න ඒ වගේ මාරයා මේ පිරිස ඇරගෙන යනවා කියන තේරුම තමයි මේ ගාථාවේ තියෙන සරලම තේරුම ස්වාමීන් වහන්සේ මේ ගාථාවේ පුදුමාකාර ලස්සන ආරම්භයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මල් කඩා රැස් කරන්නකෝ මේ සත්‍යයන් පංචකාමයන් රැස් කරනවා කියලා ඒ පසුපස හඹා යනවා කියලා මේ පංචකාමයන් කියලා හඳුන්වන්නේ කොහොමද මේ ගාථාවේ තියෙනවා මල් කඩා රැස් කරන කෙනෙක් වගේ සත්වයන් පංචකාමයට ඇලුම් කරමින් පංචකාමයන් පසුපස හඹා යනවා කියන කාරණාව පංචකාම කියලා අපි සාමාන්‍යයෙන් භාවිතයේදී කියනවා ඇත්තටම එහෙම ලියනවත් එක්ක බණ පොතපතෙහිත් එහෙම සඳහන් වෙනවා මේකෙදි තේරුම් ගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා පංචකාමය තේරුම් ගන්න ඕනි පංචකාම ගුණ තේරුම් ගන්නට ඕනි ඉස්සෙල්ලාම තේරුම් ගන්නේ පංචකාම ගුණ පංචකාම ගුණ කියන්නේ කාමය හටගන්න හේතු වෙන දේවල් නැත්තම් කාමයන් හටගන්න උපකාර වෙන දේවල් ඒව පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා පහක් තිබුණාට සෑම රූපයක්ම ශබ්දයක්ම ගන්ධයක් රසයක් පහසක්ම කාමයක් බවට පත් වෙන්නේ නැහැ කාමයක් බවට පත් වෙන්නේ මෙන්න මේ ලක්ෂණ ඇති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික විතරයි මොන ලක්ෂණද ඉට්ටා කන්තා මනාපා පිය රූපා කාමූප සංහිතා රජනීයා ලක්ෂණ හයක් දේශනා කළා කාම වස්තුවක තියෙන ඉට්ටා ඉට්ටා කියන්නේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන සමහර රූප තියෙනවනේ බලාපොරොත්තු වෙනවා ඒ වගේ රූපයක් දකින්න ලැබුණොත් කියලා සමහර ශබ්දත් තියෙනවා ඒ වගේ කන්තා කාන්තිමත් කාන්තිමත් කියන්නේ ලස්සන රූප ශබ්ද ගන්ධ රස අතරින් ලස්සන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි කාම වස්තුවක් වෙන්නේ මනාපා මනාපා කියන්නේ මනාපයි හිත කැමති පිය රූපා ප්‍රිය ස්වරූපයෙන් යුක්ත වූ කාමූප සංහිතා කාමය හටගන්න රාගය හටගන්න කෙලෙස් හටගන්න හේතු වෙන රජනීයා රජනීයා කියන්නේ කෙලෙස් දූවිලි උපදවන ඒ වගේම රජනීය කියනවා ඇලීම ඇති කරන අර්ථ දෙකක් තියෙනවා කෙලෙස් දූවිලි උපදවන ඇලීම ඇති කරන මේ ලක්ෂණයෙන් යුක්ත වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට කියන පංච කාම ගුණ කියලා. ඒවට පංච කාමය කියලා කියන්නේ නැහැ. ඒවා කෙරෙහි පවතින ඇලීමට තමයි කියන්නේ පංච කාමය කියලා. රූපය කෙරෙහි ඇති ඇලීම රූපකාම. ශබ්දය කෙරෙහි ඇති ඇලීම ශබ්ද කාමය. රසය කෙරෙහි ඇති ඇලීම රසකාමය. සුවඳ කෙරෙහි ඇති ඇලීම ගන්ධකාමය ස්පර්ශයට ඇති ඇලීම පොට්ටබ්බකාමය මේවා තමයි කාම කියලා හඳුන්වන්නේ පංචකාම කියලා හඳුන්වන්නේ
අර බොහෝම ලස්සන ගාථාවක් තියෙනවා අංගුත්තර නිකායේ නිබ්බේධික සූත්‍රයේ ඒකේ බොහෝම ලස්සනට මෙන්න මෙහෙම කියනවා ඒකේ බොහෝම ලස්සනට කියන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කාමය කියන්නේ සත්වයාගේ හිත තුල හටගන්න සංකල්පීමය රාගයයි සිතුවිලි වලින් ඇතිවෙන ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරෙන් යුතුව හිතන සිතුවිලි නිසා හටගන්න ඇලීමට තමයි කාමය කියන සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කාමයෝ නොවේයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යනු ලොව ඇති චිත්‍රයි චිත්‍ර කියලා කියන්නේ විචිත්‍ර දේවල් ලස්සන දේවල් ප්‍රියමනාප දේවල් නේතේ කාමා ඒවා කාමයෝ නොවේයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ පුරුෂයාගේ සිත තුළ ඇතිවෙන රාගයම ආසාවම තමයි කාමය තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ ඔය චිත්‍ර ටික ලස්සන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික එසේම තිබේවා අතෙත්ත ධීරා විනයන්ති චන්දං ඒව එහෙම්මම තියෙන්න ඇරලා බුද්ධිමත් පිරිස ඒ රූපාදිය කෙරෙහි ඇති ඡන්දය නැත්තම් කැමැත්ත රාගය දුරු කරන්නේය කියලා ඒ නිබ්බේධික සූත්‍රයේ දේශනා කළා. ඉතින් ඒ සූත්‍රයේ ගාථාවෙන් අපිට පංචකාමය පංචකාම ගුණ මේ දෙක හොඳට තේරුම් ගන්නට පුළුවනේ. දැන් අපි බලමු මේ ගාථාවේ විස්තරාර්ථවලට හිත යොමු කරලා. මුලින්ම කියනවා පුප්පානි හේව පචිනන්තං කියලා. මල් කඩා රැස් කරන්නෙකු මෙන්. මෙතෙන්දි මල් කඩා රැස් කරන්නෙකු මෙන් කියලා සඳහන් කරලා තිබෙනවා මල් නෙලන කෙනෙක් වගේ කියලා තමයි මෙහිදී කියලා තියෙන්නේ. ගෙන මල් නෙලන කෙනෙක් මල් හොයනවා වගේ දැන් බලන්න මල් හොය හොයනවා මල් හොයලා මල් කඩා ගන්නවා ඊට පස්සේ මල් රැස් කර ගන්නවා අන්න ඒ වගේ තමයි සත්වයන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පංචකාම වස්තුන් සොයනවා ඒවා රැස් කර ගන්නවා කාම වස්තුන් එකතු කර ගන්නවා බලන්න අපේ ජීවිත වටා තියෙන්නේ මහ විශාල කාම වස්තුන් ටිකක්නේ ගෙවල් දොරවල් කියයි ඇඳුම් පැළඳුම් කියයි කෑම බීම කියනවා ආහාර පාන කියනවා වතු පිටි කියලා කියනවා ඉඩ කඩන් කියලා කියනවා හරක බාන පොත පත මේ හැම දෙයක්ම මිල මුදල් ධන ධාන්‍ය ඔය හැම දෙයක්ම අපි එකතු කරගත්ත කාම වස්තුන් ටික භික්ෂුවක් ගත්තාම භික්ෂුවටත් තියෙන මේ පන්සල් ආවාස විහාර මන්දිර බෝධි ප්‍රාකාර ඒ වගේම ධර්මශාලා දානශාලා දායකයෝ දායිකාවෝ පන්සලේ තියෙන ඇඳ පුටු මෙට්ට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පිඟං කෝප්ප පඩික්කං මේ ඔක්කොම ඇත්තටම මහ විශාල කාම වස්තුන් ටිකක් මේ. ඉතින් මේවා කාම වස්තුන් පංචකාම ගුණම තමයි මේ. ඉතින් දූ දරුවන් ආදී ගිහි අයට තියෙන ඒවත් ඔක්කොම කාම වස්තුන් ටිකක්. නමුත් බුද්ධිමත් කෙනා සමර්ථ වෙන්නට ඕනි ඔය කාම වස්තුන් ටික එහෙම්මම තියෙද්දී ඒවට ඇල්ම දුරු කරන්න. මේකදී හැබැයි මේ ගාථා මුලින්ම කියන්නේ පුප්පානි හේව පචිනන්තං කියන්නේ මල් කඩ කඩා එකතු කරන කෙනෙක් වගේ මල් රැස් කරන කෙනෙක් වගේ සත්වයා මේ පංචකාම වස්තුන් රැස් කර ගන්නවා. ඒ කියන්නේ ඒවා තණ්හාවෙන් ආසාවෙන් අල්ල ගන්නවා හිතින් රැස් කර ගන්නවා කියලා අදහස් කළේ එකයි. බ්‍යාසත්ත මනසං නරං බ්‍යාසත්ත කියන්නේ තදින් ඇලුණු සිත් ඇතුව වාසය කරනවා.
තදින් නැලුණු සිත්තතු වාසය කරනවා කියලා කියන්නේ මොකද්ද? තමන්ට ලැබිච්ච කාම වස්තුවට තැලෙනවා. නොලැබුණු කාම වස්තුව ප්‍රාර්ථනා කරනවා. හම්බ වෙච්ච දේට ආස කරනවා. හම්බ නොවෙච්ච දේවල් වලටත් අනේ මට වාහනයක් ගන්න ලැබේවා. මට ගෙයක් හදා ගන්නට ලැබේවා. මේ හදපු ගෙඩ ටයිල් ටිකක් අල්ල ගන්න ලැබේවා. මේ මාස ඇතුළත මෙච්චර මුදලක් හොයා ගන්න ලැබේවා. නැත්තම් මට හොඳ නෝන කෙනෙක් ලැබේවා. හොඳ දරුවෝ ලැබේවා. හොඳ ඉඩමක් ලැබේවා. මේ විදිහට නොලැබිච්ච දේවල් ප්‍රාර්ථනා කරනවා. ව්‍යාසත්ත මනසං නරං කියලා කිව්වේ ඒකයි. තදින් ඇලෙනවා. තියෙන දේට ආස කරනවා. නැති දේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ලස්සනට ඒක පැහැදිලි කරනවා. තවත් මල් කඩන කෙනෙක් මල් උයනකට යනවා. එක ගහකින් මල් කඩනවා. මල් කඩන ගමන් හිතනවා එහා ගහෙත් මල් පිරීලා තියෙනවා. බොහෝම මදසිලුටු මල් ටිකක් බොහොම හොඳට තියෙනවා. ඒ ටිකත් කඩන්න ඕනි. ඒකටත් ඇලොම් කරනවා. ඒ ගහ ළඟට ගිහිල්ලා ඒ ගහේ මල් ටික කඩ කඩා එකතු කරන ගමන් එහා ගහේ මල් ටිකත් කඩන්න ඕනේ. බලන්න මිනිස්සුත් ඒ වගේමනේ. එක කාම වස්තුවක් ලැබෙනවා. ලැබුණට ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලම පුංචි පුට් සයිකලයක් ගන්න මිනිස්සයා ඇලුම් කරනවා මෝටර් සයිකලයකට. මෝටර් සයිකලයකින් යන කමං හිතනවා නේ මීට වඩා හොඳයි වැස්ස දවසටත් යන්න පුළුවන් ත්‍රිවිල් රථයක් තිබ්බනම්. ඒකට ආපු මිනිස්ස එතනින් එහාට රෝද හතරක් හොයන්න යනවා. ඒ රෝද හතරක් සාමාන්‍ය රෝද හතරක් ගත්ත මිනිස්සයා එතනින් එහාට කල්පනා කරනවා මේ ලොකු ලොකු අය යන ගමන් බිමන් යන රථයක් ගන්නට ඕනේ. බලන්න ඒකට ඇලුම් කරන හැටි. ඉස්සෙල්ලාම හිතන්නේ අනේ පුංචි කාමරයක් තිබ්බනම් ඇතින්ද. ඊට පස්සේ කාමර දෙක තුනක්, ඒකට සාලයක්, ඒකට කුස්සියක්, ඒකට කෑම කාමරයක්, බිමට ටයිල්, උඩට සිවිලින්. බලන්න මෙන්න මෙහෙම ඒවා අත්‍යවශ්‍ය දේවල්. ඒවා එපා කියලා එහෙම නෙමෙයි මේ කියන්නේ. නමුත් බලන්න අපි එකකට ඇවිල්ලා ඊළඟ තවත් අදිරි අධියරකට යන්න ප්‍රාර්ථනා කරනවා නිතරම. අර මල් කඩන කෙනෙක් වගේ කියලා මේ උපමා කළේ ඒකයි. තවත් විදිහකින් කියනවා නම් ලස්සන රූපයක් දැකලා ඒ රූපයේ රස විඳිනවා. තව රූපයක් දැකලා හිතනවනේ අනිත් අර රූපෙත් රස විඳ ගන්න තියෙනවා නම් කියලා. මිහිරි ශබ්දයක රස විඳින ගමන් හිතනවා තව ශබ්දයක රස විඳින්න තියෙනවා නම්. මෙන්න මේ විදිහට මිහිරි ස්පර්ශයක් ලැබපු කෙනෙක් හිතනවා අනේ තවත් ස්පර්ශ ලබන්න තියෙනවා නම් කියලා. මෙන්න මේ විදිහට තමයි ඇලුම් කරන්නේ. අර මල් කඩා රැස් කරන්නෙකු වගේ පැවිද්දා වුණත් එක පන්සලකට ආස කරලා තව පන්සලක අයිතිය ගන්න, තව ටික කලකින් තව පන්සලක අයිතිය ගන්න, තවත් කලක් යනකොට පන්සල් හතරක චාතුරු මහා විහාරාධිපති, පන්සල් පහක් පංච මහා විහාරාධිපති, අන්තිමට අධිපතිකමක් ලැබෙන්නේ ඊළඟ ජීවිතේ. ඊළඟට අධිපතිකමක් නැති අපායට යන්නේ මැරිලා. කාමවස්තුන් එකතු කරගෙන එකතු කරගෙන ඉඳලා ඒවාට තදට ඇලීම ඇතුව ඉඳලා තදට ආසාව ඇතුව ඉඳලා මැරෙනවා. මැරුණාට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. මැරෙනකොට ඇඳන් හිටපු කොච්චර වටින ඇඳුමක් ඇඳන් හිටියත් ඔය ඇඳුම් ටිකත් ඔක්කොම ගලවල පැත්තකට විසි කරලා දානවා. ඊට පස්සේ මේ මිනිය හොදලා හිටන් ඊළඟට උඩින් විතරක් රෙදි කෑල්ලක්කින් වහලා දානවා. සර්ට් එකක් ඇඳෙව්වත් ඒකේ පිටක් නැහෙනේ. මිනිය උස්සලා හොඳට අඳවන්නේ නැහෙනේ. උඩින් විතරයි තියලා සමහර විට ඒක පිළිවෙලකට තියලා තියෙන සමහර ටැඟට තියලා මහලා. අන්න ඒ වගේ ඒ මට්ටමට කවුරු හරි පොරොණ රෙදි කෑල්ලක් විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒ මට්ටමටපත් වෙනවා. ඒක නිසා මේ කාම වස්තුන් ගොඩ ගහගෙන හිටියා කියලා ඔය එක කාම වස්තුවක්වත් මෙලොවින්
පරලොවට අරගෙන යන්නට පුළුවන් කමක් නැහැ. ඒකට බොහෝම ලස්සන උදාහරණයක් තිබෙනවා අපේ ජාතක පාළියේ. ඒ තමයි අපේ මහා බෝධිසත්වයන් වහන්සේ සුමේද තාපස වෙලා ඉපදුනා. සුමේද කියලා තාපස කෙනෙක් කියලා නෙමෙයි, සුමේද කියලා මහා ධනවත් පවුලක ඉපදුනා. මහා විශාල ධනයක් තිබුණා. ඒ මව්පියන් අභාවයෙන් පස්සේ මේ සුමේද පඬිතයෝ තමන්ගේ ධන සම්පත් බලාගන්න භාණ්ඩාගාරිකතුමන් ටෙන්න කියලා ඇව කොයි තරම් වස්තුවක් තියෙනවද මට. භාණ්ඩාගාරිකතුමා සඳහන් කළා සීයාගේ පැත්තෙන් එන මෙච්චර වස්තුව තියෙනවා. ඒ වගේම ආච්චි අම්මගේ පැත්තෙන් මිත්තණියගේ පැත්තෙන් එන මෙච්චර වස්තුව තියෙනවා. මව්පසෙන් එන මෙච්චර වස්තුව තියෙනවා. පියා වෙනම හොයලා තියෙන, පියා ජීවත් වෙච්ච කාලේ තනියම එකතු කරපු මෙච්චර වස්තුව තියෙනවා. මේ ඔක්කොම වස්තුව ටික අහගත්තා. ලේඛන තියෙනවනේ, ලේඛන කියෙව්වා භාණ්ඩාගාරිකතුමා. සුමේද පඬිතුමා මේ ටික ඔක්කොම අහගෙන ඉඳලා හිතනවා, මගේ මුත්තණුවන් සහ මිත්තණිය වස්තු එකතු කළා, ගොඩ ගැහුවා, රැස් කළා. දැන් හැබැයි මැරිලා වස්තුව තියෙනවා, ඒ දෙන්න නැහැ. අම්මයි තාත්තයි වස්තු එකතු කළා. දැන් ඒ දෙන්න පේන්න නැහැ, වස්තුව විතරක් තියෙනවා. මේ කාටවත්ම රැස් කරගත්ත වස්තුව අරගෙන යන්න බැරි වුණා. මම නම් මේ වස්තුව අරගෙන යන්න ඕනි පරලොව යනකොට කියලා සුමේද පඬිතුයෝ කල්පනා කළා. එහෙම කල්පනා කරලා සතර දිසාවේම අඬ බෙර ගහලා මිනිසුන් ගෙන්නවාගෙන දුගී මගී අසරණ යාචකයින්ට මේ සෑම වස්තුවක්ම දන් දුන්නා. දින ගණනාවක් දන් දෙනවා දන් දෙනවා, වස්තු ඉවර වෙන්නේ එච්චර සම්පත්. අන්තිමට සුමේද පඬිතුයෝ ගබඩාවලයි වරමාලිගාවලයි ඔක්කොගෙම දොරවල් ඇරලා දැම්මා. දොරවල් විවෘත කළා. දොරවල් විවෘත කරලා අඬ බෙර ගැහුවා, කැමැති කෙනෙක් කැමැති තරමක් රැගෙන යත්වා කියලා. මේකට සාසනේ ලස්සන නමක් කියනවා, දොර දන් දීම කියලා. දොර දන් දීම ඉස්සර මහ බෝසත්වරු කරපු ක්‍රියාවක්. ඒක දොර දන් දීම. දොර දන් දීම කියලා අනුන්ට අයිති දේවල් දන් දෙන්න බෑ. තමන්ට අයිති දෙයක් නම් තියෙන ගොඩ නැගිල්ල දොර විවෘත කළා දානවා. කැමති කෙනෙක් කැමති දෙයක් කැමති ප්‍රමාණයකින් රැගෙන යත්වා. ඒකට තමයි කියන්නේ දොර දන් දීම කියලා. ඉස්සෙල්ලම දොර දන් දෙනවා. දොර දන් දුන්නට පස්සේ ඕනි කෙනෙකුට ඇවිල්ලා දොරක් නැහැනේ, ඕනි දෙයක් කරන් යන්න පුළුවන්නේ. ඒ කියන්නේ දොර දන් දෙනවා කිව්වේ දොර ගලවලා කාට හරි දෙනවා කියන එක නෙමෙයි, දොර විවෘත කරලා තැබීමට. බලන්න, මහා බෝසත්වරු මහා ගුණ සම්පන්න අය අන්නේ විදිහට තමන් සතු වස්තුව අරගෙන යන්න පුළුවන් දෙයක් බවට, මෙලොවින් පරලොවට අරගෙන යන්න පුළුවන් දෙයක් බවට පත් කරගෙන තියෙනවා. ඔය ඉස්සර ඉඳලා තියෙනවා මංගල බෝසත්තුමා කියලා. එතුමා බොහෝම ප්‍රසිද්ධ චරිතයක්. ඒ බෝසත්තුමත් බෝසත්තුමියත් ඒ පිරිසත් තමන්ට අයිති මහ විශාල වස්තු සම්භාර, මහ විශාල ගොඩනැගිලි ඉඩකඩන් සියල්ල දන් දීලා තියෙනවා. එයයි දන් දීපු තැන්වල දැනටත් විහාරස්ථාන ඉදි වෙලා තියෙනවා, ආරණ්‍ය සේනාසන. ඒ අයගේ දාන ගැන සඳහන් වෙලා තියෙනවා, එක ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩියොත් උන්වහන්සේගේ පිරිකර එක ලොරියක් තියෙනවා. මහාන මැසින්ද හැම දෙයක්ම ඇතුළත් වෙන විදිහට. මෙන්න මේ වගේ වස්තුව රැගෙන යන්න පුළුවන් බවට පත් කරගන්න පුළුවන්. ඊළඟට දේශනා කළා, මෙහෙම රැස් කරගෙන නමුත් අර ආසා කරගෙන ඉන්න මිනිස්සු සුත්තං ගාමං මහෝගෝව, ගමක් නිදියන්නේ නැහැ, නමුත් ගමේ මිනිස්සු නිදියනවනේ. ඉතින් මේ කෙලෙස් වලින් බරිතව කෙලෙස් නින්දෙන් නිදාගෙන ඉන්න මේ මිනිසුන් මාරයාට අහු වෙලා සසරට වැටෙනවා, අසතර අපායටම වැටෙනවා. ඒකයි සුත්තං ගාමං මහෝගෝව,
ගඟක ගහගෙන යන ගිහිල්ලා මුහුදට වැටෙනවා වගේ මච්චුවාදාය ගච්ඡති මරණය විසින්න උන් රැගෙන යන්නේය කියලා සඳහන් කළා. ඒ තමයි මේ කතාව දේශනාව අවසානයේ බොහෝ දෙනෙක් සෝතාපත්ති ආදී ඵලයන්ටපත් වුණා. ඉතින් අද දවසෙත් පෝරාවක් පුරාවට අපි තාමත්ම ගෞරවයෙන් තාමත්ම සද්ධාවෙන් සද්ධර්ම සාගරේ නැමැති උතුම් සදහම් කතිකාවත ශ්‍රවණය කරන්නට නරඹන්නට යෙදුණා. එයින් අපේ ජීවිතයට අප්‍රමාණ වූ කුසල ධර්මයක් ඒක රාසි වුණා. ඉතින් මේ උතුම් සදහම් කතිකාවත පෝෂණය කරන්නට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය පූජ්‍යපාද දොළොස්වල උදිත ධීරනායක මාහිමිපාණන් වහන්සේට ඉතාමත්ම මෙත්සිතින් යුතු අප සෙත් ප්‍රාර්ථනා කරනු ලබනවා. තෙරුවන් සතු සූවිසි මහා ගුණ බෙලෙන් උන්වහන්සේ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබත්වා. තව තවත් උතුම් වූ ශාසනික ගුණ ධර්මයන් ප්‍රගුණ කරමින් ඔබට අපට උතුම් වූ සද්ධර්මය දේශනා කරමින් සසුන් වැඩ වඩන්නට අවැසි සියලු පහසු විහරණ සැලසේවා කියලා අපි මෙත් සිතින් යුතුව ආශිර්වාද කරනු ලබනවා. එවගේම මේ උතුම් සදහම් කතිකාවතෙහි දායකත්වයේ දරු සදැහැතියන්ටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දෙනාටමත් තෙරුවන් ගුණ බලෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ පවතින කොරෝනා නම් දරුණු වසංගතයේ ගොදුරක් නොවි සුවසේ ආරක්ෂා වේවා. ඔබ අප හැම දිනාටම මේ උතුම් කුසලය මේ සම්බුදු සසුනේම ලෝකෝත්තර මා නිවන පිණිස හේතු වාසනා වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ දායකත්වයේ දරු සදැහැතියන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටයි මේ සූදානම. අවසර ස්වාමීන් වහන්ස, අද ඉතාමත්ම සද්ධාවෙන් ඉතාමත්ම ගෞරවයෙන් මේ සදහම් කතිකාවතෙහි දායකත්වය දරමින් කටයුතු කළා නොම්බරදාසය සුධර්මන් මාවත පිටකෝට්ටේ පදිංචි රූපාවීර රත්න මහත්මිය, එවගේම ජනක වීර රත්න පුතණුවන්, ලක්මාලි වීර රත්න ලේලිය, සිතුලි, දිනාදී කියන මිනිබිරියන්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා වසර දෙකකට පෙර අභාව ප්‍රාප්ත වූ කමල් පත්මසිරි වීරරත්න මහත්මාට, වසර 27කට පෙර අභාව ප්‍රාප්ත වූ කසුන් ලක්මාල් පුතණුවන්ටත්, සීඑම් වීරරත්න මහත්මාට, ඩෙසි වීරරත්න මහත්මියට, එවැගේම සීඩබ්ලිව් විජේනායක මහත්මාටත්, ඩෙසි වීරරත්න මහත්මියටත්, දෙමව්පිය ඒ මහත්මියට යන දෙමව්පිය දෙපළට ඇතුළු සසරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම අපවත් වී වදාළ ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් අත් වේවා. ඒ හැම දෙනාගෙම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත් වේවා, සසර දුකින් අත් මිදෙත්වා, ලෝකෝත්තර අජරාමර අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම රැස්කරගත්තා වූ සියලු පින්බලයෙන් දායකත්වයේ දරූ හැම දෙනාටමත්, ඔවුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ටත්, වැඩසටහන මෙහෙවන ස්වාමින් වහන්සේලටත්, රට දැය සමය ජාතිය බේරාගත් තබීත රණවිරුවන්ටත්, කොරෝනා වසංගතයෙන් පීඩාවට පස්සැමටත් ආශිර්වාද කරනවා.
බෞද්ධානාලිකාවේ සභාපති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් පතනවා බණැසූ සැමටත් පතනවා හැම දිනාම නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දිගාසිරි ලබත්වා ආයුෂයෙන් ශරීර වර්ණයෙන් නිරෝගී සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා අපල උපద్రව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ සස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක දුරු වේවා ඒ වගේම සසර ගමනේදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකටපත් නොවේවා සුගතිගාමි වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා හැම ජීවිතයකම කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාර්ය ධර්මානුධර්ම ප්‍රතිපත්ති කියන ගුණපිළිවෙත් මුණ ගැසි ඉක්මන් ජීවිතයක නිවන් අවබෝධ කරගන්න මේ පිං ඔබටත් අපටත් ආරක්ෂක දෙවිදේවතාවන්ටත් හේතු වාසනා වෙත්වා ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති සද්ධර්ම සාගරය අමා සදහම් සයුවේ සිහිල් දියෙන් සුවපත්